තරුණිට ඉඩක් 18 plus with කැලුම් එක අද අපි කතා කරන්නට යන්නේ මෑත කාලේ ලාංකීය තරුණ තරුණියන්ගේ ආකර්ෂණයේ තාමත්ම තදින් දිනාගත් තරුණ ගායකයෙක් එක්ක තරුණ රංගන ශිල්පියෙක් එක්ක දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 3 විකාශය වෙච්ච කාලෙදී මේ තරුණයාට විශේෂයෙන්ම නුවර ප්‍රදේශයේ යවුනේ යවුනියන්ගෙන් නම් තිබුණේ පුදුමාකාර ලැබියාවක් ඇල්මක් ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 3 එකේ ෆස්ට් රනර් අප් වුණේ මේ යවුනේ चाणक उदीश इतम आदर अभीणक उदीश जय सिंह आरचि इतकोट चाणक गि पौली तोरत अध्यापने ගම්පල මම යන්නේ ගම්පල සහිරා ඉස්කෝලේ අවුරුදු 13ම සහිරගේ තමයි මම ඉගෙන ගත්තේ අධ්‍යාපනයේ නිමා කිරීමෙන් පස්සේ ඔබ තරුණෙක් විදියට ඉස්සෙල්ලම නිරත වුණේ රැකියාව මොකද්ද රැකියාව කියන්නේ මම ඇත්තටම ඕ ලෙවල් කරද්දිම මියුසික් කරේ ඒ කියන්නේ බෑන්ඩ් ප්ලේ කරේ म्यूजिक में तब करे हाई दैन मम प्रख्या करेंगे अभी क्या कहुमत मे संगीत मे तर एल्मेल तरण एक फैमिली बैकग्राउंड म्यूजिक म्यूजिशियन के तात की फैमिली गुडाशियन तात मिलेगा पे जनरेशन कत्मा गुडाक इन अब මල්ලිලා දෙන්නයි මයි මියුසික් මම තමයි දෙන්නේ දෙන්න ඩ්‍රීම් ස්ටයිකෙන් පස්සේ රංගනයට අවතීන වෙනවා ඔබ සම්බන්ධ වෙනවා ලංකාවේ තියෙන ජනප්‍රියතම ටෙලි නාට්‍යයකට සංගීතේ ඔබේ ආගමනය කියන්නේ ටෙලි නාට්‍ය ශිස්ත්‍රයට මම මෑත කාලේ තමයි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ ඉතින් ඩ්‍රීම් ස්ටාර් වලින් පස්සේ ලොකු බ්‍රේක් එකක් තියෙනවා ඉතින් මියුසික් කරන්නේ නැහැ මම ජොබ් එකේ වැඩ කටයුතුත් එක්ක ओम अद्दी पारट संगीत की पटांग संगीत पटांगणस तुम की मेन रोल मे मल विषय की तीन एक पार्ट कॉल निम कटे कत्तीनवा अभी बल कटे मैच म्यूजि संबंधी सफरी बार ඔහු සංගීතයට සම්බන්ධ වෙලා සංගීතමය ජීවිතයක් ගත කරගෙන ඉදිරියට යනවා දැන් අද වන විට රැකියාවයි සංගීතෙත් එක්ක ඔබේ කාලය ගත වෙනවා ඔය දෙරණ ඩ්‍රීම් ස්ටාර් කාලෙදී ඔබට යෞවනියන්ගේ පුදුම ආකර්ෂණයක් තිබුණානේ එහෙම තිබිච්ච යෞවනියකගෙන්ද විවාහය කෙලවර උනේ එහෙම නෙමෙයි යා මම දන්නවා හැබැයි ඉච්චර ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි एम सत मत आलिए हम वेडिंगी हम थिंग अतंदर हम अद्वी शूटी तीन विवाह जीवित बहुम आदर सतुटिंगवन युवला पुंसिदी उब सिरुगे बहुम उन के सिर बहुम කඩවසම් නිරෝගීවතිය ගන්න ඔබ පුදුමාකාර විදියට මහන්සි වෙනවා අපි මේ කතා කරන්නේ i train gym එකේ ඉඳගෙන මේ i train gym එකේ යාවජීව සමාජිකයෙක් ඔබ කියන්න ඔබ ඔබේ සිරුර බොහොම කඩවසම් තියාගන්න කොයි ආකාරයෙන්ද මහන්සි වෙන්නේ කියලා ඔව් ඒක ඉතින් හැමෝටම තියෙන්න ඕන දෙයක් කියලා විශ්වාස කරනවා විශේෂයෙන් අපිට දැන් මේ ඉන්න ෆීල්ඩ් එකත් එක්ක බොඩි එකක් මේන්ටේන් කරන්න වෙනවා ඉතින් තැනකදී මමත් ඉතින් හරියටම gym ගියාට දැන් මෙහෙට ආවට පස්සේ ට්‍රේනින් ආවට පස්සේ පියුමාල් එක්ක සම්බන්ධ වෙලා
හදාගත්තේ ඉතින් මෙන්න මෙහෙම කරන්න ඕනේ මේ කාලෙදි මෙහෙම හදන්න ඕනේ කියන එක. දැන් ගොඩක් හිතනවා ඉතින් meal plan එකට යනවා gym එකට සාමාන්‍යයෙන් සතියේ දවස් 3-4ක්වත් වෙනවා time schedule එක හදාගන්න. එහෙම කරගෙන මේ training tick කරගෙන යනවා. ඔබ හිතන්නේ රංගන ශිල්පියෙක් ඒ වගේම ගායන ශිල්පියෙක් විදිහට ඉදිරියට යනකොට තමුන්ගේ සිරුර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි පරිදි පවත්වාගෙන යාම අවශ්‍යයි කියලාද? ඔව් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක විවිධ තුන් දෙයක් කියලා හිතනවා. සමහර කැරක්ටර්ස් වල දැන් මෙහෙම ඉක්ුත් තියෙනවා. මහත කෙනෙක් සාමාන්‍ය එයා කෙටුණුතිදි කැරක්ටර් එකක් වශයෙන් ඒක පොඩි අවුලක් තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් හැබැයි ඉතින් හෙල්දි ඉන්න ඕනේ. ඔබ කියන්නේ තමුන්ට ගැළපෙන පරිදි තමුන් තෝරගෙන අවශ්‍ය දේ හරි විදිහට කරන එක තමයි නියමාකාරයෙන් සිදුවිය යුත්තේ කියලා. අද රටේ පවතින දේශපාලනය ගැන ඔබ මොකද හිතන්නේ? අයිඩියා එකක් නැහැ. දේශපාලනයට කැමති නැහැ? කැමති නැහැ. මේ 18 plus වැඩසටහනට මාත් එක්ක එකතු වෙන බොහෝ තරුණ තරුණියන් අපේ රටේ දේශපාලනයට කැමතිම නැහැ. ඇයි ඒ? මේ වගේ තරුණ තරුණියන් දේශපාලනයට කැමති වෙන්නේ නැත්නම් කවුද අපේ රටේ දේශපාලන දිශානේ තියෙන අවමානයකට යොමු කරන්නේ? අපිට හිතන්නටම වටින දෙයක්. ඕනම තරුණයෙකුට ඉදිරියට යද්දී ප්‍රශ්න, ගැටලු, අභියෝග එනවා. කොහොමද ඔබ මේ අභියෝග බාරගන්නේ? අභියෝග දුසෙන් ඇවිල්ලා තිනවා. ඉතින් මම එන්නේ ගම්පලින් ඉඳලා. තරගය ගත්ත ඩ්‍රීම්ස් ට්‍රැවල් ටින් 65,000කින් දෙවෙනියම ඉන්නේ. ඉතින් මම කොළඹ ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒක තමයි ලොකුම අභියෝගය. ඉතින් ඇවිල්ලා තරගිකින් උඩට ඇවිල්ලා ඊට පස්සේ මේකේ අම්සීඩියකට අදාපාතින්න ඕනි. ඉතින් විශේෂත්‍රයට ඇවිල්ලා ඉතින් ඒක මාර අභියෝගයයි. ඒක අභියෝගයක් වින් කරා කියලා කියන්න බෑ. දහස් ගාණක් දිනලා චුට් චුට් දේවල් ගත්තොත් ඉතින් අද යම් කිසි මට්ටමකට ස්ටේබල් වෙලා කොළඹ ඇවිල්ලා ජීවත් වෙනවා. අතන දැන් ගමේ නැහැ. ඉතින් දැන් මගේ වැඩ කටයුතු කරගෙන අභියෝග ටික ජයග්‍රහණය කරගෙන යමින් පවතින මේ. ගොඩක් වෙලාවට ශානක බොහොමයක් තරුණ තරුණියන් අද උත්සාහ කරන දෙයක් තමයි දැන් තමුන්ගේ සමයේ තියෙන පැහැය වෙනස් කරගන්න. දැන් මේ කළු පැහැති සමක් තියෙනවට බොහෝ අය කැමති නෑ. දැන් ගොඩක් අය විවිධාකාර ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම විශේෂයෙන් දැන් කළු සිරුරක් තියෙන කළු පැහැති සිරුරක් තියෙන තරුණයින් විදකලා තියෙනවා ඉන්ජෙක්ෂන් නැත්නම් තරුණියන් ඉන්ජෙක්ෂන් පාවිච්චි කරනවා හැම පැහැය වෙනස් කරගන්න. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඒ කියන්නේ පිරිමිය කළු වේ යුතු නැද්ද? ඒ කියන්නේ සුදුම වෙන්න ඕනද? නෑ කළු වෙන්න ඕන. අපි ඒෂියන් මේ කලයක ඇත්තටම බැලුවොත් ඉතින් මේ සමහර අය දැන් මට කියනවා ආවා සුදුයි. එහෙම එකක් කියනවා ක්‍රීම් ගන්න දෙන්නේ නෑ මේ අප කළුයි ඇත්තටම බැලුවොත්. මම දකින්න විදියට නේ. ශානක විශ්වාස කරන විදියට අපේ රටේ මේ වෙන විට ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා විවාහයට නැතුව බොහෝ දෙනෙක් ලිවින් ටුගෙදර් කියන සංකල්පයට යොමු වෙලා තියෙනවා. ඔබ විවාහකයි. ඔබ කොයි ආකාරයෙන්ද මේ ලිවින් ටුගෙදර් කියන සංකල්පය දකින්නේ? ඒකයි අපි රටට අලුත්ින් යන ওই ප්‍රශ්න දෙන්නේ. හැබැයි තියෙන්නේ ඒක ලෝකෙට අලුත් දෙයක් නෙමෙයි. දියුණු රටවල් වලට කිසිම අලුත් දෙයක් නෙමෙයි. සාමාන්‍ය වල ලිවින් ටුගෙදර් ඉන්නවා. දරුවෝ හදන්නේ නැහැ. ඉතින් මේක රටවල් වලට ගාවින් ගැටි හැබැයි තියෙන්නේ ලංකාවට එක අලුත් දෙයක්. මගේ පැත්තෙන් බැලුවොත් මම මේක ඉතින් සාර්ථක දෙයක් කියලා දකින්නේ නැහැ. ඉතින් මම දකින්නේ ඉතින් අතන ෆැමිලි ලයිෆ් එක ගත කරන්න ඕනේ, අම්මා තාත්තා සතුටු කරන්න ඕනේ, සහ මේ දරුවෙක් හදන්න ඕනේ. මම ඉන්නේ ඒ අදහසේ. ඔබ ඉන්නේ ඒ අදහසේ. ඔබ ඒ විවේචනය කරනවා නෙමෙයි. ඒ කරන අයට සුදුසු නම් මේක කමක් නැහැ. නමුත් ඔබ හිතනවා විවාහය තමයි ඔබට සුදුසුම දේ කියලා. ඔබ හොඳ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරනවා. බොහොම රුවැති බිරිඳක් ඔබට ඉන්නවා. බොහොම සුරතල් දියණියක් ඔබට ඉන්නවා. ඔබ ආදරබර සැමියෙක්, ආදරබර පියෙක්. ශානක, අපේ රටේ නීති පද්ධතිය දිහා බැලුවොත් දැන් බොහෝ විට ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාර මේවට නීති පද්ධතිය තුළ යම්කිසි දඩුවම් රටාවක් තියෙනවා. හැබැයි මේ තියෙන දඬුවම් රටාව ක්‍රියාත්මක වෙනවද? මේ දඬුවම් රටාව ප්‍රමාණවත්ද මේ දේවල් වලින් සමාජයේ මුදවගෙන සමාජයේ ඉදිරියට ගෙනියන්නේ? නෑ, ප්‍රමාණවත් නෑ නේද? කියන්නේ අපි දැන් මිඩ්ලිස් ගියොත් අපි ගිහිල්ලා තියෙනවා ෂෝස් වලට. හරි, අපි ටුවර් එකක් ගියාම මේ රටේ අපිට පාරේ බහැලා හැම අඩුම ගානේ මේ
මේ මිනිස්සුෙක් කියලා හරියට කතා කරන්න බෑ. අපි දිහා බලන්නේ හරිම අමුතු විදිහකට. ඩ්‍රග්ස් කියන දේවල් අපි කෙලින් කතා කරු තිරින් ගාංජා වගේ දෙයක් වුණත් බෑ ඉතින් නඩුම ගානේ මේ ඇට ටිකක් වැටලා තිබ්බත් ඒ අපාර්ට්මන්ට් එකේ ඉන්න මිනිස්සු ඔක්කොම කියලා ඇරස් කරලා අවුද්දු ගණන් හිරිය දාන්නේ. මම කියන්නේ ඉතින් පොඩක් ස්පීඩ් වුණොත් හොඳයි ඉතින් බය වෙනව නේද? මේ කසපාරවල් දෙනවා इसगसाधन एटिक विनिंदा मार गुड़ा कड़ी प्रश्न अभी कौन स्त्री दूषण अपचारेमोगन ये प्रश्न अनिवार्य दिखेनो मिनसा भय गिहिलो आ पीसगटट उपराधे පහුගිය කාලේ බොහෝ දෙනෙක් කතා වෙච්ච දෙයක් තමයි මරණ දඬනේ යලිත් ස්ථාපිත කළ යුතුයි කියලා ක්‍රමවත් නීතිවේදයක් රට තුල ස්ථාපනය කළා විධිමත් රටාවකට රට ඉදිරියට ගෙනියන්න ඔබ තරුණයෙක් විදිහට සමාජය දිහා බලනකොට මේ මරණ දඬනය ස්ථාපිත කිරීම අනුමත කරනවද නැත්නම් එය අපේ රටට උචිත නොවන දෙයක් විදිහටද ඔබ දකින්නේ අනුමත කරනවා මම අනුමත කරනවා එම දරුණු අපරාධයකට අනිවාර්යයෙන් මේ වගේ දෙයක් විය යුතුයි. ඒ වගේම ශානක ගොඩක් වෙලාවට අපේ රටේ නීති පද්ධතිය තුළ පුංචි වැරද්දක් කරපු මිනිස්සුයෝ හිරගෙදරට යනවා. හැබැයි ලොකු වැරදි කරපු මිනිස්සු නිදැල්ල හැසිරෙනවා. තරුණයෙක් විදිහට ඔබ මේ ඛේදනීය තත්ත්වය දිහා දකින්නේ කොහොමද? ඒක ඉතින් මාත් ඛේදනීයව දකිනවා ඉතින් ඒක මාර දෙයක් අපි දෙනුස්ස ගැහුවා. मार वरदी कर मीनू दिवसा एलिए विदाइल इन ना साहिंग हालातीन अहिल तीन देवल लेकर बैलो में तीन रुपया पानसी या दाहक ने तू मास्क ना किरे इन मीनू अनंत तीन हेम पीरिसा किन्न आई थिंक एक नहीं थी दुकाई तो अभी देख रहे करान में देख नहीं पूरा में गेट वाचित किन है जुदा करान पूरा मनुष्य एक हरी थी एक थी तुम केदनी आई ये क्यों होगी චානක ඔබ මේ ටෙලි නාට්‍යෙම නරඹනවාද දැන් ඔබ ටෙලි නාට්‍යයක රඟපානවා ඔබ ටෙලි නාට්‍ය නරඹනවාද මම කීපයක් يعني මගේ එක ඇතුළුව මම තවත් කීපයක් ඇතුළුව මේ නරඹනවා මට දෙයක් ගන්න තියෙන ටෙලි නාට්‍ය කීපයක් ගැෂන් වෙනවා දැනට ඉතින් මම මේක ආසයි බලන කීපයක් තියෙනවා ශිෂ්ට රංගන ශිල්පීන් ඉන්නවා සහ බලන්න ටෙලි නාට්‍ය ඇත්තටම තියෙනවා දැනට ගියේවා සහ ගිහිල්ලා ඉවරේවත් මම YouTube එකකින් බලනවා සම්මානලාභී තාමත් विविधाकार हेमाल දැන් යම් මේ ජෙනරේෂන් එකේ ඉතාම හොඳ වැඩක් කරගෙන ස්ටේබල් ඉන්න කෙනෙක් න්යාට මම අතන ප්‍රිය කරනවා. ඒ වගේම දැන් අපි හින්දි චිත්‍රපටිත් බලනවානේ, දමිල චිත්‍රපටි බලනවා. ඔය බලද්දී හිත ඇදිලා ගිය බොලිවුඩ් නිලියන් එහෙම දෙතුන් දෙනෙක් කියන්න පුළුවන්ද? නළුව දෙතුන් දෙනෙක් කියන්න පුළුවන්ද? ධනුෂ්ට ගොඩක් කැමති. එතකොට තව වික්‍රම් ඒ වගේ කිප දෙකට ගොඩක් කැමති ෆිල්ම්ස් බලන අය ගොල්ලෝ. නිලියන් නිලියන් ගත්තෝ ජෝතිකාට කැමති යෝගී තොපික දෙන කියලා නම් ගොඩක් මතක නැහැ. ගොළුවෙක් නොවන ඕනම කෙනෙක් ගායකයෙක් කියලා වරක ටෝනි රන්සිංහ මහත්මයා කියලා තිබුණා. ඒ තරම් ගායකයෝ බිහි වෙනවා. හැබැයි ඔබ දකින්න පරිදි නවක පරපුරේ ඔබේ මනාපය දිනාගත් දක්ෂ ගායකයෝ කවුද ඉන්නේ? දැනට ගත්තොත් මම ගොඩක් ප්‍රිය කරනවා නදිමාල්. විශේෂයෙන්ම කියන්නේ සහ සංගීත සජිත් ඇන්තනි තමයි විදක්ෂයි ඒ අලුත් ජෙනරේෂන් එකකින් නැගින් ඒගොල්ලන්ට තමයි කැමති. එතකොට අපි පෙර පරපුර ගැන කතා කරමු. පසුන් කල්හාර, BNS, ඉටුරෙඩිගේ තුකාන්ත මුදිර තමයි ප්‍රියද. දැන් ඔබ ඩ්‍රීම් ස්ටාර් තරඟයට සහභාගී වෙද්දී
කාගේ ගීතද වැඩියෙන්ම ගායනා කළේ? එහෙම කැටගරයිස් කරලා තිබෙන්නේ නැහැ ඒක ඇයි හේතුව අපිට දවසින් දවසට මාරු වෙනවා. මාරු වෙනවා ගායකයෝ විශේෂයෙන්ම නේ. හැබැයි මම ගොඩක් ෆලෝ කරේ සිං කරන්න, ඒ කියන්නේ පසුන් කල්හාර, ඒ කියන්නේ මගේ ගුරුවරයා. මම යාදිත් තමයි වොයිස් ට්‍රේනින් කරේ. ඉතින් ගොඩක් ඒ ටෙක්නික්ස් වලට තමයි මම සිං කරේ. ඉතින් ගොඩක් ෆලෝ කරේ ආව. එහෙනම් සිංගින් පැත්තෙන් එහෙම තමයි. ගායකෙක් වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්ද? දක්ෂතාවය තියෙනවා නම් පුහුණු වීම අවශ්‍ය වෙන්නේ නැද්ද? ගායකෙක් වෙන්න ඕන කෙනෙක්ට ගායකෙක් වෙන්නයි අනිවාර්යෙන්ම පිච් එක කියන එක තියෙන්න ඕනේ. වාදකෙක් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් ට්‍රේන් කරලා. ගායකෙක් වෙන්න ඇත්තට මම දකින විදිහට නම් බෑ. කියන්නේ යම් කිසි මට්ටමකට එන්න පුළුවන්. නමුත් ඒක මම හිතනවා පොඩ්ඩක් බෝන් එන්න ඕනේ. හැබැයි යම් කිසි මට්ටමකට එන්න ඕනේ. දක්ෂතාවයක් තියෙන්නට ඕනේ. ඒක තියෙන්න ඕනේ. ඒක තමයි උපදාලා ගන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ කියලා මම හිතනවා. මෙතන කිසිම වාද්‍ය භාණ්ඩයක් නැහැ. ඔබට පුළුවන් ද ඔබ ආසම කරන ගීතයකින් පුංචි කැලක් කියත්? මමයි මේ ඩ්‍රීම් ස්ටාර් වල කියපු එක කියන්නේ. දැන් අවුරුදු 10කට ඉතර කලින් කම්පිටිෂන් වැඩිපුර ස්කෝර් කරපු සින්දු කියන පුඩි කැලක් ඉන්නේ සින්දුව. Biggie biggie see her out and biggie biggie yeah the biggie biggie by the biggie biggie yeah come main kaisi nani hai सपनों के साया पाल को पे आया पाल में हंसाया पाल में रुलाया फिर भी ये जिंदगी है ना जाने कोई कैसी है ये जिंदगानी जिंदगानी हमारी अधूरी कहानी ना जाने कोई कैसी है ये जिंदगानी जिंदगानी हमारी अधूरी कहानी ඔබ අනාගතයේ තව අවුරුදු 10කින් ඔබ දකින්නට කැමති කොහොමද? දරුවෝ දෙන්නෙක් විතර ඉන්න ඕනේ. දෙන්නෙක් ඇති. ඔව් දෙන්නෙක්. විතර තුන්දෙනා. රැලේ මම නිකන් ඉමිෂින් කරන්නේ. ආ එහෙම ලොකු විශේෂයක් නැහැ. ඊයේ මට මේ විදිහටම ඉන්න තිබ්බත් ඇති. හැබැයි ඉතින් ආස කරනවා තව පොඩ්ඩක් මියුසික් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙක ඉන්නවා. කරන්න මිසෙච්ච ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ටික ඇචීව් කරගන්න බලාගෙන ඉන්න එකට මම හිතන අවස්ථාව ලැබෙයි කියලා. එහෙම තමයි. අපි මේ ඔබත් එක්ක කතා කරන්නේ 18 plus with කැලුම් සමගින් තාරුණ්‍යයට ඉඩක්. ඉතින් අපි මතක් කරනවා සමනුග්‍රහකත්වය ලබා දෙන ඔබේ ප්‍රගතිය සහකරු හැට් නැෂනල් බැංකුව මේ වැඩසටහනට. හැට් නැෂනල් බැංකුවේ විශේෂයෙන්ම 18 plus කිව්වහම තරුණ තරුණියන් වෙනුවෙන්ම හඳුන්වා දී තිබෙන විශේෂිත වූ ගිණුම HNB Youth පිළිබඳවත් විශේෂයෙන් මතක් කරනවා. ඔබ තරුණියෙක් නම් ඔබ තරුණියක් නම් හැට් නැෂනල් බැංකුවට ගිහිල්ලා HNB Youth ගිණුමක් විවෘත කරන්න එහි ප්‍රතිලාභ අත්විඳින්න. ඒ වගේම මේ දෙහිවල හිල් ස්ට්‍රීට් එකේ තියෙනවා බොහොම අපූර්ව අවන්හලක්. ලාරෝස් බ්ලොන්ක් තමයි මේ අවන්හලේ නම. අවන්හලෙන් ඔබට සහ ඔබේ බිරිඳට ඇරයුමක් තියෙනවා රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙන්න කියලා. ඒකත් සතුටින් බාර ගන්න කියලා මතක් කරනවා. බොහොම ස්තුතියි ශානක අපිත් එක්ක මේ කතාබහට එකතු වුණාට. ඔබේ අනාගතය ඔබ හිතන පරිදි දරුවෝ ලැබිලා තවත් දෙන්නෙක් ඊටත් වැඩියෙන් දරුවෝ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. सर्व प्रकार सार्थक सिहीन अपेक्षावन सियाल मलपल गेन्वा किल हदवती प्रार्थना करण भूमिस्तुति आई बोआ।